ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇත්ත වශයෙන්ම ගෙන එන්න අවශ්‍යතාවයක් නැහැ. විසඳපු ප්‍රශ්නයක්. මේක මේ මං ඊයේ පෙරදත් බලාගෙන ඇමතිවරයෙක් කියනවා ආණ්ඩුවේ අයාතර ප්‍රශ්නයක් තියෙනවා මේක 5ද 6ද කියලා. ඒකින්ද මේක විසඳ ගන්න අපි මේකක් ගෙනාවොත් හොඳයි, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවොත් හොඳයි. එවැනි විචිකිච්ඡාවකට ප්‍රශ්නයකට යා යුතු අවශ්‍ය වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව. අවාසනාවකට වෙලා තියෙන්නේ අපේ රටේ ඇමති මණ්ඩලයට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කියවා තීරුම් ගැනීමට ඇති නොහැකියාවයි. ඒ හැකියාව තිබුණේ වීනම් ඔයවැනි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දෙවනුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයා විසින් ප්‍රකාශ කරනවා මම ජනාධිපතිවරණය අවසන් වෙනතුරු මෙවැන්නක් ගෙන එන්නේ නැහැ. මේවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැසට් එක ගේන්නේ නැහැ. හැබැයි එහෙම කියලා පැය 24ක් යන්නට කලින් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ලේකම්වරයා හරහා මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. මෙතෙන්දී බරපතල ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. පළවෙනිම එක තමයි ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයේ තිබෙන සාමූහිකත්වය. කැබිනට් සාමූහිකත්වය. එක ඇමතිවරයෙක් එකක් කියනවා, ජනාධිපතිවරයා තව එකක් කියනවා, තවත් ඇමතිවරු තව එකක් කියනවා. ආණ්ඩුව නිකන් එළහරකයි මීහරකයි එකතු වෙලා කුඹුරක් මඩින්නට යනවා වගේ වැඩක්. එක්කෙනෙක් එක පැත්තකට අදිනවා, තව එක්කෙනෙක් තව පැත්තකට අදිනවා. රටේ ජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි කැබිනට් මණ්ඩලයක්, මෙවැනි අවිනිශ්චිත, මෙවැනි යමක් තේරුම් ගැනීමට බැරි, යමක් කරගන්නට බැරි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ රට තවත් ඉදිරියට යන්න බෑ. මේක බරපතල ඛේදවාචකයක්. දෙවෙනි එක තමයි මේ අය මේ සෙල්ලම් කරන්නේ රටේ මිනිස්සුත් එක්ක, රටක් එක්ක. පොහොට්ටුවේ හිටපු මේ ආර්ථික ඝාතනය කරපු කුණු පෝර ටික ගේනකොට අත උස්සපු, රට විනාශ කරන්න අත උස්සපු නියෝජ්‍ය මුදල් ඇමතිවරු කැබිනට් මණ්ඩලේ තමයි අදත් රනිල් වික්‍රමසිංහ පිටිපස්සේ ඉන්නේ. මේ අයට රට විනාශ කරන්න ඔවුන්ගේ මේ තිබිච්ච මහා දැනුම පාවිච්චි කරලා ඔවුන්ට පුළුවන් වුණේ රට මේ තත්ත්වයෙන් විනාශ කරන්න පමණයි. ඒකින්දා මෙතන ඉන්නේ අති දක්ෂයන් පිරිසක් නෙවෙයි, අති දුර්වලයන් පිරිසක්. එම නිසා රටේ ජනතාව මේ මාධ්‍ය මගින් ගෙන එන කරුණු වලට තවත් රැවටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තබා ගන්න, පළාත් සභාව නැති වුණන් පස්සේ ආණ්ඩුකාරවරයා යටතේ පවත්වගෙන ගියත්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේ පවත්වගෙන ගියත්, 2024 නොවැම්බර් මාසේ 17 වෙනිදා රෑ 12ට රනිල් වික්‍රමසිංහගේ විධායක ජනාධිපති ධූරය අවසන්. 18 වෙනිදා උදේ මේ රටේ ජනාධිපතිවරයෙක් නැහැ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නැහැ. එතකොට ලේකම්වරු නැහැ. ආණ්ඩුවක් දුවන්න බෑ. ත්‍රිවිධ හමුදාවකට අනු දෙන්නට පුද්ගලයෙක් නැහැ. මේ තත්ත්වයක් යටතේ රට දුවන්න බෑ. මේ තත්ත්වයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස දන්නවා. හැබැයි දැනගෙනත් රටේ ජනතාවට විචිකිච්ඡාවක් සැකයක් ඉදිරිපත් කරනවා. රනිල් ඡන්දේ තියයිද? රනිල් වංගුවක් ගහයිද? මතක තබා ගන්න, රනිල් වික්‍රමසිංහ කියන්නේ වංගු ගහන්න පුළුවන් ගේම් කාරයෙක් නෙමෙයි. අපේ අනුර කුමාර සහෝදරයා කිව්වා වගේ ඉතිහාසයේ බිහි කරපු දුර්වලම නායකයෙක්. දුර්වලයෙක්. එම නිසා මේ රටේ ඡන්දය තියන්නම වෙනවා.